කොකේන් ටිකක් ගහන්න පුළුවන් වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ අල්ප මාත්‍රයයි. 21000ක් විතරම ග්‍රෑම් එකක් ගන්න කිව්වා. ලංකාව කංශ පාවිච්චිය නිදහස් රටක් වුණා නම් ඒක කොයිතරම් බලපෑමක් කරනවද අපේ සංචාරක කර්මාන්තය. ඥානසාර රතන මේ වගේ චරිත ටික ඇවිල්ලා එළිය හැදෙන කැම්පේන් එක ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔය ලංකාවේ ඕන මිනිස්සෙක් ගත්තොත් එහෙම ඒ සුදු පොස් ගෑනුන්ට තමයි ආස්. හැබැයි සංගක්කාරය එන්නේ UMP එකකින් වගේ නම් ඒක කොයි විදිහට බලපායිද? මට ෂුවර් නෑ මේ වෙලාව UMP එක ගැන මිනිස්සුන්ට ඇහිීමක් තියෙනවා කියලා. Facebook පුරවැසිය විදිහට අපි පජාතයි. ඒක ලංකාව එක කාලයක්ම පැලෝපිය ඇලෝපියනාල මිරිගන්න පුළුවන්ද බැරිද? ලංකාවේ මිනිස්සු කොහොමත් මේ අඩයක් එහෙම වුණත් තමන්ගේ ලාභයේ පිණිස වුණත් අරන් ඉන්නවට වඩා ආස වහගනී. සිංහල බෞද්ධය සටන් කරේ ඇත්තටම මේ ගංජා ගැන තියෙන රහනම අයින් කරන්න කියලා. දැන් ඥානසාර එළියේ ඉන්නකොට නිකන් හරි ලොකු මුස්ලිම් මේ කෝලහලයක් වගේ එකක් ඇති වෙලා මිනිසුන්ට හානි වෙලා ඒ වගේ තත්ත්වයක් ආවොත් ලේසියෙන්ම අල්ලලා ඇතුලට දාන්න පුළුවන් චරිතේ එයා. උග්‍ර මහින්දවාදියාට පවා යටිහිතේ හැඟීමක් තියෙන මූත් එකයි කියලා. සම්පූර්ණ නම ගුණේෂ් චින්තන ධර්මදාස. වයස 43 වෙනකොට. රැකියාව මම ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් ඇඩ්වර්ටයිසින්. ආයතනය සඳහන් කරන්න පුළුවන්ද? බේට් ස්ට්‍රැටජික් ඇලයන්ස්. ආගම? ආගම බුද්ධාල. ජාතිය? සිංහල. විවාහකද? ඔව්. ඔබ කරපු හෝ ඔබ සම්බන්ධ වෙච්ච ජනප්‍රිය ලංකාවේ කමර්ෂල් දෙකක් සඳහන් කරන්න පුළුවන්ද? මෑතක යනවා පිට්ස්බරි චොක්ලට් ෆින්ගර්ස් වලට මම කරපු වැඩක්. ව්‍යාපික වතුර ටැංකියකට කරා පොඩි අභ්‍යවකාශයක වතුර ටැංකිය යන විදිහ වැඩක්. ඒකෙන් මම කියන්නේ මම උගක් කැමැත්තෙන් දායක වෙච්ච වැඩක්. බැනුම් ඇහුවොත් දෙයක් බොහොම ලේසියෙන් විකුණ ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. බැනුම් අහන ධර්මර තමයි මම හිතන්නේ මේ දෙයක වැලියු එක තියෙන්නේ. ඔබත් ඔබගේ දේවල් වලට ඒක පාවිච්චි කරනවද? අනිවාර්යයෙන්. සමහරු කියන ඔබ ඇතුළු පිටස මේ යහපාලනේ හැදුවේ කංශා නීතිගත කරගන්නට කියලා. මම ඇතුළු පිටස කියන්නේ මගේ එහෙම වුණාවක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ උනේ නැහැ කොහොමත් මේ යහපාලනේ අපිට මම ලංකාවේ කංශා නීතිගත කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ දිශානතියට ඒ නිදහස පැත්තට මම හිතුවා මේ සංවාදයක් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. මොකද උනේ ඒකට? අවුරුදු 3ක් විතර හොඳ මට්ටමකින් ගියා. හැබැයි අපි හිතන්නේ නැති වෙලාවක සම්පූර්ණයෙන්ම ග්‍රවුන්ඩ් එක චේන්ජ් වුණා. මේ ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකට මේ 21 වෙනිදා වෙච්ච ප්‍රහාරය බලපෑවද? හොඳටම බලපෑවා. ඒ කියන්නේ මම හිතන විදිහට මේ එකක් තමයි ඇඩ්වර්ටයිසින් වල අපි හිත අපි කියනවානේ ඉතින් අර මොකක් හරි දෙයක සබ්ජෙක්ට් එකක තින්කින් කැපැසිටි එක ඒක හොඳටම ඇකිලෙන්න පටන් ගන්නවා. මේ වගේ මිනිසුන්ගේ දේවල් ඔක්කොමයි මූලික තැනකට ලඟු වෙන්න පටන් ගත්තාම ආරක්ෂාව, බය, ත්‍රාසය වගේ තැනකට. අනිත් එක තමයි ගොඩක් නිෂ්පාදන අලවිය පැත්තේ මිනිසු කිල බඩුවක් ගන්න අපි හැංගීමක් විකුණන්න ඕන. ඒ හැංගීම් මිනිසු බාර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ මේ වෙලාවේ. විකුණනවා නම් විකුණන්න වෙන්නේ මේක අපේ දේ මෙන්න මේක ලංකාවේ සිංහල දේ අපේ. අන්න ඒ වගේ මාකට් එකකට තමයි යන්න වෙන්නේ. ඒක ටිකක් මම හිතන්නේ පරණ විදිහ මාකට් එකක්. දැන් මේ ඉස්සරහට එනවා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය. ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට මේක මේ හොඳට තැටිය රත් වෙන වෙලාවද රොටි පුච්ච ගන්න. එහෙම වෙන්න ඕන. හැබැයි මේ වෙලාවේ මම හිතන්නේ ඇඩ්වර්ටයිසින් වලට වඩා වෙන විදිහක තැටියක් රත් වෙනවා. මොකද මේ ගත්තොත් එහෙම මම පුදුම වුණා මේ ඔය ඥානසාර රතන මේ වගේ චරිත ටික ඇවිල්ලා එළිය හැදෙන කැම්පේන් එක ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඊට වඩා දැවැන්තයි. ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට වෙනවා මේ සැරේ මම හිතන්නේ ඉගෙන ගන්න කොහොමද කැම්පේන් කරන්නේ. ඒ කියන්නේ ඊට වඩා ඒ චරිත ප්‍රබලයිද? චරිත වලට වඩා ප්ලොට් එක නේ. ඒ කියන්නේ කොහොමද මේ වෙලාවේ තියෙන හරිම නාඩි ටික අල්ලලා PR එකක් ඔන් කරලා කියන්නේ PR කියන්නේ මිනිසුන්ට අදහසක් ජනමතයක් ගොඩනගලා මේකෙන් අපි කිව්වොත් මේ ඇක්ටිවේෂන් එකක් කරලා දලදා මාලිගාව ඉස්සරහා වගේ ඊට පස්සේ ඒක කොහොමද හයිප් එකකට ගේන්නේ. ඊළඟට ඒක කොහොමද රටේ හැමතැනම මිනිසුන් පාරට බස්සලා කරන ලොකු දැවැන්ත ඇක්ටිවේෂන් එකක් බවට පෙරලන්නේ. ෆැන්ටාස්ටික්. ඔබ ඇඩ්වර්ටයිසින් කාරයක්. ඔබට දුන්නොත් හොඳ බජට් එකක් පුළුවන් ද මේ රැල්ල අනිත් පැත්තට හරවන්න? මම හිතන්නේ මං එච්චර මං ගැන අදිටක් සේරු කරන්නේ නැහැ. මං හැමතිස්සෙම මේ පුදුම වෙනවා අපිට වඩා කොයි තරම් දක්ෂද කියලා ඒ ඒ ප්ලොට් එක කවුරු හරි ට්විස්ට් කරන මිනිස්සු. උදාහරණයක් විදිහට මේක තිබුණෙම නැහැ. ඒ කියන්නේ මේ මේක පාට වෙච්ච බෝම්බේ නොතිබුණා නම් ඒ දවසට කලින් තිබිච්ච එකයි ඒ දවසට පස්සේ තිබිච්ච රටයි කියන එක ක්ෂණයකින් කෙලින්ම උතුර දකුණ මාරු වුණා. ඒවා ඒ වගේ ට්විස්ට් එක වැඩ කරන්න බෑ ඇඩ්වර්ටයිසින් වල. ඔබ මේ මේ මේකේ චින්තන මේ මේකේදී මේ ඔබ ඔය කියන ප්ලොට් එකේ ඔබ ඉගෙනගත්ත කරුණු දෙකක් මොනවද? මම ඉගෙනගත්ත ප්‍රධාන එකක් තමයි කොහොමද 2.50ට වැටලා තිබිච්ච බ්‍රෑන්ඩ් එකක් ආපහු වැලියු ඇඩ් කරගන්නේ, ආපහු හොඳම ඩිමාන්ඩ් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක් ගන්නට එන්නේ.
කොයි වගේ ලයිනප් එකක්ද කොයි වගේ රිස්ක එකක්ද මේ පාවිච්චි කරන ටූල්ස් වල තියෙන උදාහරණයක් විදිහට ජාතිවාදයට ළඟින් යන ආයුධයක් පාවිච්චි කරනවා කියන එක කොහෙත්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහයක් නෙමෙයි. ඕන වෙලාවක ඕන පැත්තකට ඇවිලෙන්න පුළුවන්. ඉතින් මේක කොයිතරම් සූක්ෂම පාවිච්චි කරනවද? ඊට පස්සේ එක කල්ට් එකකට කොයිතරම් පුළුවන්ද කියනක පුළුවන්. දැන් සිංහල බෞද්ධකරණ වෙලාව හැදෙන කල්ට් එකකට ඒ කල්ට් එකේ තියෙන ඇඩ්වර්ටයිසින් නැත්නම් ඒ මාකටිං වැලියු එකට කොයිතරම් පුළුවන්ද රටක මතය හසුරවන්න. මේවා හරි ඉන්ට්‍රෙස්ටිං දේවල් බලන්න. මම හිතන්නේ ලංකාවේ කවුරු හරි හවුස් ඔෆ් කාඩ්ස් බලන්න පුරුදු වෙලා හිටියා නම් එහෙම ලංකාවේ මේ වෙලාවේ අපි ඇමරිකාව දිහා නේ බලන්නේ. ලංකාව දිහා බලන් හිටියොත් අපිට ඒකේ හොඳ ශ්‍රී ලංකන් වර්ෂන් එකක් බලන්න. ඔබ කියන්නේ මේ ඩ්‍රාම එකක් දෙන්නේ. දවන්ත. කූඹියෝ පරාදයිද? මේක ඇත්තටම මේ ක්‍රියේටිව් මේ අපි කියන ලේඛකයන්ට සිනමාකාරයන්ට ඇඩ්වර්ටයිසින් කාරයන්ට අල්ලන්න පුළුවන් මට්ටමේ වැඩක් නෙමෙයි. බෝඩ් වෙන්නවත් බෑ. මේක හරියට අර නිකන් සෝමහාමුදුරන්ගේ කාලේ කැම්පේන් එකක් අප් වෙලා අප් වෙලා ඇවිල්ලා කොහොමද මහින්ද රාජපක්ෂ එනකන් වර්ධනය වුණේ. ඒ වගේම ඒක දෙවනි අදියරක්. ස්වයං වින්දනය කියන්නේ මොකක්ද? ස්වයං වින්දනය විවිධාකාර වෙන පුළුවන්. එකක් තමයි කායික වින්දනය නැත්නම් සෙක්චුවලි ගන්න එක අපි හැමදාම කරන මාස්ටර්බේෂන් කියන එක. අනිත් එක තමයි අපිට ජාතිය ආගම නැත්නම් අපි ආස චිත්‍රපටි අපි ආස කලාව මේ දේවල් නැවත නැවත විඳින්මින් තනියම ගන්න අතරේ. ඉතින් ඒක සමාජීය අර්ථයක් ඒක. පුද්ගලික අර්ථයක් වෙනම තියෙනවා. මේ වෙලාවේ රටේ තියෙන ස්වයං වින්දනය මොකක්ද? මේ වෙලාවේ තියෙන්නේ මම හිතන්නේ මගේ ජාතිය කියන. ලංකාවේ මේ දේශපාලනය තුළ භික්ෂුවගේ භූමිකාව මේ වෙලාවේ සිට ඉදිරි මාස 6 7 ඇතුළතදී කොයිතරම් ප්‍රබල වේද? ගොඩක් ප්‍රබල තැනකටයි. මොකද මම හිතන්නේ ඊළඟ සමහරලාට ජනාධිපතිවරණ මේ අවුරුද්දේ වගේ පවත්වන්න යෙදුනොත් භික්ෂුව කියන එකේ ඒකේ ඩිෆයිනින් ෆැක්ට් එකක් වෙයි. හැබැයි තියෙන වැඩේ කොයිතරම් ලස්සනට මේ භික්ෂු ගැලපීම සිද්ධ වේද කියන එක. يعني මේක චරිත එක එක විදියයි. සමහර අය වෙන වෙන ලයින් අප් වලින් යන්නේ, සමහර අය වෙන ලයින්ස් වලින් යන්නේ. මෙහෙම මෙහෙම ගියාම දැන් අපි පාරක් දැක්කා හෙළ උරුමේ ඇවිල්ලා ඒ වෙලාවේ හැදුන ලොකු භික්ෂු බලවේගයක්. ඒ වගේ කැම්පේන් එකක් ආපහු සරයක් එයි. දැන් මේ රතනහාමුදුරුවන්ගේ ක්‍රියාව රතනහාමුදුරුව කරපු දේ ජාතික වගකීමක් හැටියට බොහෝ දෙනෙක් දකිනවා. චින්තන ධර්මදාස කොහොමද දකින්නේ? ජාතික වගකීම කියන එක කොහොමවත් බොරු කතන්දරයක්. එහෙම වගකීම් පාටවත් නැහැ කියන්නේ. අපි ගත්තොත් එහෙම ජාතික වගකීම අපි දැක්කනේ. මේ 21 වෙනිදා වෙනකොට අපි ජාතික වගකීම දැක්කා. ස්පනාවට දැක්කා. කාටද වගකීම තියෙන්නේ කියලා තියෙන. එහෙම වගකීමක් නැති රටක මිනිස්සු කවුරු හරි හිතනවා නම් මේ දලදා මාලිගාව ඉස්සරහා උපවාසයක් කරන්න යන කෙනෙක් මේ ජාතික වගකීමක් ඉෂ්ට කරන්න යනවා කියලා ඒක විකාර සහගතයි. එහෙම ජාතික වගකීම් කියලා ජාතියක් හැදෙන්න තරමට මේ මම හිතන්නේ අපේ රටේ කල්චර් එක පෝසත් නැහැ. ඒක බොරුවට වචනයක් විදිහට විකුණන්න විතරයි අපි තාම දන්නේ. අපි පිටකොටුවේ මාකට් එකේ තාම ඉන්නේ ඒ සංකල්පපති. බෑ අපිට ලොකු ඉතිහාසයක් තියෙනවානේ. ඔව් ඒ ඉතිහාසය තියෙන ඇත්තටම මේ 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 ඛණ්ඩනයක්නේ ඉතිහාසෙම අපිට ලොකු බාධකයක් වෙලා තියෙනවා. මොකද අපි ලොකු ඉතිහාසයක් කියලා තියෙනේ කොයි 2500 ඉඳන් එන එක ඒක රජ ඉතිහාසයක්, රාජවංශයක්. ඊට පස්සේ අපි දැන් ජීවත් වෙන ඉතිහාසය ගත්තොත් එහෙම මේක බටහිර ඉතිහාසය. මේ බටහිර සංස්කෘතිය. දැන් දුටුගැමුණු රජතුමා රට බේරගත්ත අපේ ඉතිහාසය සනාර වෙනවා. කුඩා පොළ හාමුදුරුව හිටිය කාලෙකදී. ඒ පරපුරේ කෙනෙක් හැට තමයි රතන හාමුදුරුව සමාජය හඳුන්වන්නේ. කොහොමද දකින්නේ මේක? එහෙම නෙවෙයි මේ පරපුරේ තමයි. ඒ පරපුරේ තමයි. ඔව්. ඒ කියන්නේ දුටු ගැමුණු වගේම එකෙක් තමයි. ඒ කියන්නේ මොකක් හරි આવොත් එහෙම නිකන් ඒක කොහොමද Tamanට පොලිටිකලි පාවිච්චි කරන්න පුළුවන්? කොයි විදිහට Tamanගේ බලය ගොඩනගා ගන්න මේක පාවිච්චි කරන්නේ? මේකෙන් වෙන අවදානම නැත්තම් මිනිසුන්ට සංස්කෘතික වෙන හානිය ගැන නොහිතා දේශපාලන බලය වෙනුවෙන් දේවල් කරන්නේ කොහොමද? මේවා දුටු ගැමුණුගේ රතනගේ ගොඩක් සමානකම් තියෙනවා. ඒක බෞද්ධ රටක්ද? කොහෙත්ම නැහැ. ඇයි ඔබ එහෙම කියන්නේ? කියන්නේ බෞද්ධ වැඩි පිරිසක් හිටියා කියලා ඒ රට බෞද්ධ රටක් වෙන්න විදියක් නැහැ. මොකද අපි නිකන් හරි කිව්වොත් එහෙම එක පැත්තකින් මම කියන්නේ බෞද්ධයෙක් කවදාවත් හිතන්නේ නැහැ මේකේ මහජාතිය මම, සුළු ජාතිය අරකොල්ලු, මේකේ අයිතිය මට තියෙන්න ඕන කියලා හිතන එකනේ බෞද්ධ සම්ප්‍රදාය නෙමෙයි. ඊට අර සිංහල බෞද්ධ කියලා හදපු කල්ට් සම්ප්‍රදාය මේ දැන් විකුණමින් ඉන්න සම්ප්‍රදාය. එතකොට ඒක බෞද්ධ මේ බුදුන් වදාළ ධර්මයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන කතාවක් නෙමෙයි. ඒ වෙනුවට සාසනයයි ඒ කියන්නේ රට බේරා ගැනීමට බුද්ධ ආගම කියන ප්‍රොජෙක්ට් එකේ සාධකයක් තමයි ඒ තියෙන්නේ. එතකොට මේ කොයි කවුරු හරි කියනවා නම් එහෙම මේක බෞද්ධ රටක් කියලා ඒක පළවෙනියෙන්ම යා බෞද්ධයෙක් නෙමෙයි. දෙවෙනි එක තමයි මිනිසු වැඩි පිරිසක් හිටියා කියලා ඒකට අපිට තීන්දුව තීරණ ගන්නකොට වැඩිපුර හඬක් නගන්න පුළුවන්.
අපි කියන්නේ ඩිමොක්‍රසි කියලා කියන්නේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදය. රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ඩිමොක්‍රසි කියලා කියන්නේ බහුතරයේ අදහස් නියෝජනය වෙනවා කියලා. ඒ වගේම ඩිමොක්‍රසි වල තියෙන අනිත් වැදගත්ම කාරණේ තමයි සුළුතරයේ අදහස් නියෝජනයට අවකාශ සැලසෙන්න ඕන. ඒ කියන්නේ සුළුතරය පීඩනයට පත් වෙනවා නම් සුළුතරය ඇකිලෙනවා නම් ඒක ඩිමොක්‍රසි නෙමෙයි. බහුතරයේ මතය පළ කිරීම කියන එක හා සමානව සුළුතරයේ අදහස් ඒ තුල නියෝජනය වීම සැලසීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි ඩිමොක්‍රසි කියනවා නම් ලංකාව ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් කියලා ඒක සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙන්න බෑ. හතර ඔබ මංගලමතුමාගේ ප්‍රකාශයට එකඟයිද කියන්නේ? ඔව් මංගල මේ දවස්වල කියන ප්‍රකාශ සෑහෙන්න මම කියනවා කියන්න ඕන වෙලාව නෙමෙයි කියලා. හැබැයි කියන ප්‍රකාශ දිනු ප්‍රකාශ. කියන්නේ කියන මොහොතයි වැරදි. කියන මොහොත වැරදි. මොකද හේතුව මේ වැඩක් වෙන්නේ නැහැ එක පැත්තකින්. අනිත් එක මම දන්නේ නැහැ. ඒ කියන්නේ පොලිටිකල් ප්ලොට් එකක් විදිහට මෙහෙම නිකන් කොනිත්තන එක අවුස්සන එකේ මොකක් හරි අපි කියන්නේ ඩිස්රප්ෂන් එක මොන හරි විදිහකට වැඩ කරනවා දන්නේ නැහැ. ඒක බලන් ඉන්න වෙනවා. මොනොත් එහෙම අපි හිතන්නේ නැති ලෙවල් එකක පොලිටික්ස් ඒවා. හැබැයි මගේ දැනුම අනුව මේ වෙලාවේ කියනවා කියලා කියන්නේ බාල්දිය හදාගෙන ආ ගන්නවා වගේ වැඩ. 2015 න් පස්සේ ඇත්තටම පොඩි ආතල් එකක් තිබ්බද? අනිවාර්යයෙන්. ආතල් එකක් කියන්නේ මේ අපි ආරක්ෂාව මිලිටරීකරණය එහෙම නැත්නම් රාජ්‍ය බලයට නතු වෙච්ච සංස්කෘතික සමාජය කියන එකෙන් ගැලවුණා. මොකද අපි දන්නවා ඊට කලින් තිබුණේ මහින්ද චින්තන සමාජය. මහින්ද චින්තනය කියන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය විසින් අනිත් සමාජයේ හැම ආර්ට් එකක්ම කල්චර් එකක්ම කන්ට්‍රෝල් කරමින් තමයි තිබුණේ. ඉතින් ඒ එකම හැමතැනම වැඩ කරේ කම්කරුවෝ ගත්තොත් එහෙම බරාදින තැන පාර කපන තැනින් නම් හිටියේ හමුදා ගත්තා. එතකොට මිලිටරීකරණය කියලා කියන්නේ සමාජයේ මිලිටරීකරණය තමයි ශ්‍රම බලකාය විදිහට තිබුණේ. ඒතකොට මෙහෙම ගත්තයින් පස්සේ ඒ තිබිච්ච සමාජයේ උදාහරණයක් විදිහට අපි දැක්ක උද්‍යාන හැදුණා. ඒ උද්‍යාන හැදිච්ච එක මාර ගති වැඩක්. හැබැයි ඇවිදිනකොට නිකන් එක පැත්තකට අඩිය තිබිච්ච ගමන් විසිල්ලක වදිනවා. වාට තනකොළ පා ගන්නවත් බෑ. එතකොට අපි නිදහස කියලා දකින්න එක විෂුවල් එකක් විතරක් වෙලා තිබුණා. ඒ වෙනුවට පුරවැසියෝ විසින් ඒ රාජතන්ත්‍රයේ පෙරලලා 2015 දී හදාගත්ත එකේ පොඩි හුස්මක් ගන්න ඉඩක් හම්බුණා. අපි කතා කරපු මාතෘකාව මාර වෙනස්. අපි කතා කරේ නිදහස් චතුරස්‍ර ලඟ කරන්න බැරිද කියලා. අත්තල්ලන් ඉන්නකොට සිකියුරිටි කාර් වෙන කෑ ගහන එකට විරුද්ධවයි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරේ ගෑනුන්ට අරකු ගන්න බැරිද කියලා. ඊට පස්සේ අපි කතා කරේ බුදුන්ගේ රස්ති අදු වගේ නම් පාවිච්චි කරන්න පුළුවන්ද පොත්වලට. මෙන්න මේ වගේ සංස්කෘතික සංවාද තිබිච්ච කලාපයක් තමයි මේ එකපාරට අපි අනිත් පැත්ත ගැහුවේ. චින්තන ඔබට හිතෙන්නේ නැද්ද නිකන් මට මේ හිතෙන්නේ මගේ පෞද්ගලික අදහස. දැන් මේ ඔය 2015 න් පස්සේ ඔබ කියන ආතල් එක ඇවිල්ලා මේ මානුෂවාදයෙන් අර පොඩි ෆැන්ටසියක් නෙමෙයිද? අපි කියන ඒවා ඔක්කොම ෆැන්ටසියනේ. කාටවත් බෑ මං හිතන්නේ එහෙම රියැලිටි කියලා එකක්. දැන් ඔබම කියනවනේ ඔබේ මුහුණු පත්‍රයක තෝරන වෙලාවක කරන රැවටෙන්න එපා. මං කියන්නේ රැවටෙනවා ඇරෙන්න විකල්පයක් නැහැ. රැවටෙන්න වෙන්නේ. අපි රැවටෙන එක තමයි අපේ choice එක. අපි රැවටෙන්නේ කාටද කියලා අපිට choice එකක් තියෙනවා. ඔබත් දැන නොදැන රැවටෙනවද? අනිවාර්යයෙන්. රැවටෙනවා කියන්නේ මෙහෙම රැවටෙනවා කියන වචනේ තියෙනවා පොඩි negative idea එකක්. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. ඇත්තටම මේ නිර්මාණශීලී යථාර්ථයන් තියෙන එක වෙලාවක අපිට මුණ ගැහෙන. මහින්ද වෙන්න පුළුවන්, රනිල් වෙන්න පුළුවන්. මේ හැමෝම ගත්තොත් එහෙම නෝ යථාර්ථයක් නෑ. අපි දන්නේ නෑ මේ මිනිස්සු ගැන මුකුත්. අපි දන්නේ මේ මිනිස්සු ගැන හදපු creative realities. මහින්ද කෙනෙක් කෙනාගෙන හදපු ප්‍රබන්ධයක් තියෙනවා ෆික්ෂන් එකක්. රනිල් ගැන හදපු ෆික්ෂන් එකක් තියෙනවා. අපි තෝරගන්නවා අපි මොන ෆික්ෂන් එකද පාවිච්චි කරන්නේ. මොන ෆික්ෂන් එකද අපිට වැඩි රිලේට් වෙන්න පුළුවන්. ඉතින් එතනදී මම හිතන්නේ ඒක රැවටෙනවා නෙමෙයි අපි අපේ choice එක පාවිච්චි කරනවා. හැබැයි කවුරු හරි මේ ඇත්ත මම මේ සත්‍ය තේරුම් අරගෙන මේක කරනවා කිව්වොත් මේක ඒ මනුස්සයා මොඩ වෙන තැන. සමහර කට්ටිය කියවනේ මේ චින්තරලා කතා කරපු මේ දැඩි සංහිඳියාවත් මේ මුස්ලිම් ප්‍රශ්නේ ඇති වෙන්න එක හේතුවක් වුණා. ඔබ ඒක පිළිගන්නවද? ඔව් ඒ කියන්නේ ওই සංහිඳියාව කියන වචනේ කොහොමත් මම පිළිගන්න වචනයක් නෙමෙයි. සංහිඳියාව කියන්නේ බහුබූත වචනයක්. ඒ කියන්නේ සංහිඳියාව කිව්වම අපිට මතක් වෙන්නේ මොකද්ද? අර මුස්ලිම් තොප්පිය දාගත්ත එක්කෙනයි දෙමළ තිලක තියාගත්ත කෙල්ලයි සිංහල ඇඳුම ඇඳගත්ත හතර දෙනෙක් විතර එකට ඉඳලා ගන්න ෆොටෝ එකක්නේ අත්අල්ලගෙන. ඕ ඒ කියන්නේ මේ ඇඩ්වර්ටයිසින් වල අපිට ඒක මූර්තිමත් කරගන්න බැරි වෙච්ච අපේ වීක්නස් එකක් තමයි ඔය දැන් රටක සංහිඳියාව කියන කන්සෙප්ට් එකට හැදිලා තියෙන්නේ. අපි දන්නවා ලංකාවේ විතරක් නෙමෙයි IS ප්‍රහාර සිද්ධ වුණේ. ෆ්‍රාන්සි සිද්ධ වුණා. තව යුරෝපේ රටවල් අපිට වඩා ලොකු ප්‍රහාර සිද්ධ වුණා. ඒ රටවල් වල මේ මුස්ලිම් ව්‍යාපාර වර්ධනය කරන්නයි මේ මෙතන උපවාස කරන්නයි පැලෝපියනාල අවහිර කරන්නයි එහෙම කෝලම් අපි දැක්කේ නැහැ. ඒ රටවල් ඒක තනිකර ත්‍රස්තවාදයක් විදිහට අරගෙන ඒ ත්‍රස්තවාදීන්ට ට්‍රීට් කරන්න ඕන විදිහට ඒකම මේ බ්‍රිතාන්‍ය හැම ගත්තොත් එහෙම මාර විශේෂයි තාමත් IS සපෝටිව් මතවාද වලට පවා ප්‍රොටෙස්ට් කරන්න ඒගොල්ලන්ට නිදහස තියෙනවා. ඒවත් අඩංගුවට ගන්න ත්‍රස්තවාදී කියලා. හැබැයි ප්‍රචණ්ඩත්වයේත් එක්ක ඒක යාවෙන තැන ගැට ගහන තැන තමයි ඒක ලොත්තරංගුවට ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ සමාජය ඇතුලේ ඒක බලන පුළුවන් තරම් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මිනිස් නිදහස කියන එක ත්‍රස්තවාදයේ විසින් බාධා කරන්න නොදී කියන්නේ.
ගත්තොත් ලංකාව එකපාරට 21 බෝම්බ පුරුවෙන් පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි අපි හැමෝම අතහැරි අපේ නිදහස. අපිව චෙක් කරන්න, අපිව බලන්න, අපිව මේ පාලනය කරන්න, අනේ අපිව හික්මවන්න. මම දැක්ක Facebook එකේ එහෙම අනේ කවුරු හරි අධිපතියෙක් ඇවිල්ලා අපිව පොඩ්ඩක් ගහලා හදලා ගන්න. අර එහෙම ආවේ. උසකට තමයි තේරෙනා බෝ අපි මොන තරම් ආත්මීය වශයෙන් දුර්වල ජාතියක්. මේක තමයි අපි සිංහල කියලා කියන්නේ. ඒකට අපි අපි කනගාටු වෙන්න ඕන. අපි බුද්ධි ලංකාවේ ඉන්න ඉන්ටෙලෙක්චුවල්ස් ලා කනගාටු වෙන්න ඕන. අපි හදලා තියෙන මෙහෙම සමාජය. ඔබේ Facebook එක තාමත් අක්‍රියයිද? ඔව්, ඒ කියන්නේ මගේ ප්‍රධාන මේ ඇත්ත Facebook site එක අපි කියන original කියලා original එක අක්‍රියයි. ඊට පස්සේ මම අලුතෙන් එකක් පටන් ගත්තා. දැන් ඒක අපහු හදාගෙන යනවා. මම හිතන්නේ මේ මොකද උනේ හේතුව? ඒ තව එකක්. ඒක මේ මොකද මේ Facebook කියන එක වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සෙක්. මම හිතුවේ Facebook අපි දන්නවා ලංකාවේ ආණ්ඩු පෙරළුවා Facebook වලින්. ඒ කියන්නේ Facebook එක තරම් හොඳට පාවිච්චි කරපු ප්‍රෝග්‍රෙසිව් ටූල් එකක් නැහැ ලංකාවේ සෝෂල් පොලිටිකල් මේ තලයේ ගත්තොත් එහෙම. හැබැයි මේ වෙද්දි අපේ ආණ්ඩුවලට පුළුවන් වෙලා තියෙනවා කොහොම හරි Facebook එක තමන්ගේ මොලේ මට්ටමට තමන්ගේ මේ තමන්ට තේරෙන මට්ටමට අතපය දාගෙන ඊට පස්සේ නිකන් වචනයක් කියන්න බෑ තහනම් කරනවා, සංවාදයක් ගේන්න බෑ තහනම් කරනවා, තමන්ට අවශ්‍ය විදිහට Facebook කතිකාව හසුරුවා ගන්න. ඊළඟ ජනාධිපතිවරණය වෙනකොට තමන්ට ඕන විදිහේ දේවල් විතරක් Facebook එකේ පවතී. එහෙම නැත්නම් උදේට කෑමට ආපුවා, බල්ලට ගාපුවා විතරක් Facebook එකේ post විදිහට දකින්න ඒ විදිහේ ශික්ෂණයක් මම හිතන්නේ මේ අපේ රජයත් මූලිකව ඒ රටවල් වලට වැඩක් නැහැනේ. ලංකාව කියන්නේ උජ්ජ රටක්. ඉතින් ඇමරිකාවේ බිස්නස් ස්කෝප් එකෙන් ගත්තොත් Facebook එක ගලවන් ගියත් උන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කාලයක් දුක් විඳ Facebook එකේ අලුත්ම ෆීචර්ස් ඒකල ටෙස්ට් කරේ අපේ දූපත ඇතුලේ. ඒක නිසා අපිට ඉහෙළම වරප්‍රසාද හම්බ වුණා Facebook එකේ. මේ වෙද්දී අපි ඒ සියල්ල අහිමි කරගෙන තියෙනවා. ඒ කියන්නේ Facebook පුරවැසිය විදිහට අපි පජාතයි. ශ්‍රී ලාංකික කියන්නේ Facebook පුරවැසිය විදිහට අතහැරලා දාපු මේ කුලතියක්. අපි එහෙම අපි අර අපේ අන්තර්ජාතිකව අපේ ඐඩෙන්ටිටි එක හදාගත්තා වගේම අපි Facebook එක කියන්නේ ඔන්ලයින් කමියුනිටි එක ඇතුළත් අපේ ඐඩෙන්ටිටි එක හරියට හදාගනිමින් ඉන්නවා. අර කුරුණෑකල මේ සාෆි වෛද්‍යවරයා මේ ඩ්‍රාම එකේ අතකොළුවක්ද නැත්නම් ඔහු ඇත්තටම වැරදිකාරයෙක්ද? අනිවාර්යෙන් අතකොළුවක්. ඒ කියන්නේ මේක කිසිම සැකයක් නෑ. ඒක නාට්‍යයක්. මොකද හේතුව මේ එකක් තමයි චෝදනාව ආවෙම කොහෙත්ම වගකීමක් නැති පත්තරේ ජාතික කිව්වට කොහෙත්ම වගකීමක් නැති පත්තරේ චෝදනාව ආවේ. චෝදනාව ආවෙම වඳ සැත්කම් කරා කියලා. ඊට පස්සේ ඒක ෂේප් එකේ පෙරලන්න පටන් ගත්තා. නෑ වඳ සැත්කම් නෙමෙයි, අරක කරන ගමන් මේක අතින් මිරික කර ඉන්නවා කියලා. ඊට පස්සේ ඒක ගැන ලොකු සංවාදයක් ඇවිල්ලා ලංකාව එක කාලයක්ම පැලෝපියනාල. පැලෝපියනාල මිරිකන්න පුළුවන්ද බැරිද? ඒ වගේ සතියක් විතර තිබුණා. මේ 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 සාසි කියන්නේ මේ තනිකර ප්‍රජනන පාඩමක් මේ අපිට හම්බු වෙච්ච. ඊට පස්සේ මම හිතන්නේ ලංකාවේ දැන් හැම මිනිස්සෙක්ම දන්නවා කොහොමද මේ ස්ත්‍රී ගර්භාෂය අනම්මනන්ගේ කලාපයේ හැසිරෙන්නේ, ඒවා තියෙන ඕන දේවල් සියලු දේ ගැන ලොකු දැනුවත් කිරීමක් සිද්ධ වුණා. එතනින් තමයි ඊට පස්සේ මේ ටික ටික හයිප් කරගෙන එනවා. මේ ඊළඟට උපවාසයක් පටන් ගත්තා. ඊට පස්සේ දැන් මම දැක්ක ඊයේ වෙනකොට උපවාසය නැවත විවේචනය කරනවා. එහෙම වෙන්න බෑ, මේවා නරක වැඩ කියලා. අපි බලන් ඉන්න ඕන කොයිතරම් සාර්ථකව මේ පිටපත ලියවිලා තියෙනවද. ඥානසාර ස්වාමීන් වහන්සේ 2020 දේශපාලන භූමිකාවේ කොයිතරම් ප්‍රබල භූමිකාවක් වේද? මම හිතන්නේ හරිම ඉන්ට්‍රෙස්ටිං මිනිස්සෙක්. මම හරි කැමති චරිතයක් ඥානසාර කියලා. මොකද හේතුව එකක් තමයි, මම මේ ෆිසික් එකටත් කැමති. පාංශු 2000 හරි ශරීරය අර ගාන මොකක්ද ඒක අපි ෆිල්ම් එකක් විදිහට ආවා නම් එහෙම මරු. හැබැයි ඉතින් අර සාමාන්‍ය සමාජයනකොට ගිහිල්ලා මිනිස්සුත් එක්ක ගහ ගන්න යනවා නම් මනම් පොඩි මේ අර අපේ තියෙන ශික්ෂණයෙන් බැහැර ගති ලක්ෂණ ටික පෙන්නුම් කරමින් ඉන්නවා. හැබැයි එයා එළියට ගන්නෙම ඉතින් අපිට පැහැදිලි මොකක් හරි දේශපාලන වුණාවකට මිසක් අධිකරණයකට අපහාස කරලා එහෙම ඉන්න මිනිස්සෙක් ජනාධිපති සමාවක් හැටද එළියට එන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඥානසාරට මේ වෙලාවේ පැවරෙනවා මේ කරන්න වෙන අමාරුම වැඩේ කරන්න වෙන්නේ යා. මොකද කොයි වෙලාවකටත් ආපහු හිරේට යන්නත් ඉඩ තියෙනවා. දැන් ඥානසාර එළියේ ඉන්නකොට නිකන් හරි ලොකු මුස්ලිම් මේ කෝලහලයක් වගේ එකක් ඇති වෙලා මිනිසුන්ට හානි වෙලා ඒ වගේ තත්ත්වයක් ආවොත් ලේසියෙන් අල්ලලා ඇතුළට දාන්න පුළුවන් හරිද එයා? ඒ කියන්නේ එයා ඇතුළට දැම්මෙන් පස්සේ දැන් ආපහු සාමය කියලා කියන්නත් පුළුවන්. හැබැයි දැන් ඥානසාර හැමතුරු ඊයේ දවසේ ප්‍රකාශයක් නිකුත් කරන මේ රතන ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවත් එක්කම ලංකාව ඇතුලේ මුස්ලිම් සහ සිංහල කලකෝලහලයක් වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඔව් ඇත්තටම ඉතින් ඒකනේ වෙන්න පුළුවන් දෙය.
සිංහල කලකෝලෑලයක් කියන්නේ එදා හරියටම කඩ වහන්න පටන් ගත්තා. ඊට පස්සේ මම දැක්ක Facebook එකේ අපි කුරුණෑගල ලොක්කම කඩ ටික වැහුවා, උඹලගේ පැත්ත රෙඩිද, ඒ වගේ කැම්පේන් දියා. මිනිස්සු කෙලින්ම මේක ජාතිය වෙනුවෙන් මොකද්ද පළ කරන්න? ලංකාවේ මිනිස්සු කොහොමත් මේ කඩයක් හැම වුණත් තමන්ගේ ලාභය පිණිස වුණත් අරන් ඉන්නවට වඩා ආස වහගෙන ඉන්න. අපේ තියෙනවා මේ ජාතික ලක්ෂණයක් විදිහට කඩාකප්පල්කාරීත්වය කියන එක අපේ ජාතික ගතිය. අපි අර විජය කියන්නේ පැවතිලා ඉන්නේ. අර විජය කියන්නේ ඉන්දියාවේ තියාගන්න බැරුව එවපු මිනිස්සෙක්නේ. ඒ ජානමය ලක්ෂණ මං හිතන්නේ ඇත්ත. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් නිකන් පොඩි පාරක වුණත් තිය ඇරලා තියෙන කඩයක් බලන්නකෝ, මේ මිනිස්සු 10ට විතර වහ ගන්නවා, ආයෙ 3ට විතර අර ගන්නවා, ආපහු 7ට විතර උට කම්මැලි විතරම වහනවා. ඒ කියන්නේ එහෙම සල්ලි වලට නෙමෙයි, ත්‍රිවිල් සමාජය ඒක හොඳටම තේරෙනවා. ඉස්සෙල්ලම මේගොල්ලෝ මීටර හයි කරගන්න අකමැති වුණා. මොකද මේ නිදහස නැති වෙන්නේ. කියන්නේ ත්‍රිවිල් එක පදිනවට වඩා ඕන සෙට් එකක් එක්ක ඉඳගෙන අතන පොඩ්ඩක් සිගරට් එකක් දාක අයියක් ගහගෙන එහෙම. ඉතින් මේ ඔය රැල්ල තමයි ඔය දැන් එකතු වෙලා ඉන්නේ. අපි දකින්න ඔය මහා සිංහල බෞද්ධ බලකාය කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ බිරින්දෑවරු, ඒගොල්ලන්ගේ සහෝදරියව එහෙම එහෙම සමාලාට මැද පෙරදි රසාවල් කරන්නේ. මේක තනිකරම අර මේ කිසිම දෙයක් අනන්‍යතාවයක් අහිමි මිනිසු පිරිසක් ඉන්නවනේ රටක. ඒගොල්ලන්ට ටක් ගාලා ආරෝපණය වෙන්න හදපු අනන්‍යතාවයක් ඉතින්. ඒක ඥානසාර කියන්නේ ඒක කූට ප්‍රාප්තිය. ඒ අපි කියන්නේ අර වනගත භවේ නැත්තම් උදාහරින්න පුළුවන් අසංස්කෘතියේ කූට ප්‍රාප්තිය. හැබැයි මම දකින දුර්වලතාවය තමයි මේ මිනිස්සයා එළියට ඇවිල්ලා මේ මිනිස්සයා කියපු කතන්දර ටික අපි කියන ටිකමයි කිව්වේ. උදාහරණයක් විදිහට ඥානසාර අපගමන් කිව්වේ මේ සහරාන් කියන්නේ අපේ දරුවේ. අපි කල්පනා කරන්න ඕනේ දරුවා ඇයි මේ මට්ටමට වැටුනේ කියලා. ඔක දීපාන්සිල් ලකුවාම ලොකු කලබගෑනියක් සිද්ධ වුණා. හැබැයි ඥානසාර මේ දීපාන්සිල් ලකුව ඒක නපි පව පිළිගන්න ඇත්තක් තමයි කියන්නේ. සහ ඥානසාර ඊට පස්සේ නුවරට ගිහිල්ලා කතා කරනකොට මම බැලුවා ප්ලොට් එක වෙනස්. වෙන කතාවක් කියන්නේ අපි එක අහුවෙන්න ඕන සිංහල මිනිස්සු එක්ක අහුවෙන්න ඕන එහෙම කතාවක්. ඊට පස්සේ කොළඹට ඇවිල්ලා ආපහු අර සාකච්ඡාව දෙනකොට මේ රතන ආම්බ්‍රෝ කරපු වැඩේ වැඩි මේකෙන් කෝලහලයක් වෙන්න පුළුවන් කියලා අනිත් පැත්තට නම් මම හිතන්නේ මේ කවුරු හරි කැරක්ටර් එක බිල්ඩ් අප් කරන මිනිස්සයා ඔච්චර ළඟ නමන්න ගියොත් ඒ කැරක්ටර් එක කැඩෙනවා. ඊට පස්සේ ඒකෙන් වැඩක් ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක හරියට බෙන්ඩ් එක තියලා ටයිම් එක ළඟ නමන්න බෑ. වම් පොඩ්ඩක් ගැප් එකක් තියලා වුණා ටර්න්ස් ගන්න. ඉතින් මේ ප්ලොට් එක හොඳ වුණාට ඒක හරියට හැන්ඩල් කරන එකත් මම හිතන්නේ ඒ වගේ කීර්තන්ගේ කාර්යයක්. ඔබ හිතන ඊළඟ ජනාධිපති කවුද? මට ඇත්තටම සැකයක් තියෙනවා මේ දැන් නම් මට ෂුව නෑ. ඒ කියන්නේ කොයි තරම් සාර්ථකව කරයිද කියලා මම හිතුවේ. දැන් හිතන්නකො මම මේක නිකන් නරඹන්නෙක් විදිහට බලනවා. මම සිංහල බෞද්ධ අනන්‍යතාවයක ඉන්නෙත් නෑ, මුස්ලිම් අනන්‍යතාවයක ඉන්නෙත් නෑ. මම එළියට වෙලා පිටස්තරයක් විදිහට තමයි මේක බලන්නේ. ඒතකොට මට පේනවා අර එකපාරට හාමුදුරු කෙනෙක් ඊට දලදාව ඉස්සරහා අර මද්දුම් බණ්ඩාර වගේ ඉඳගෙන ප්‍රකාශයක් කරලා දැන් උපවාසයක් කරන මිනිස්සු එකතු වෙනවා, නුවර මිනිස්සු එකතු වෙනවා, රට වටේම මිනිස්සු කඩ වහනවා, මෙහෙම මෙහෙම ඇවිල්ලා මම බලාපොරොත්තු වුණා. ඊට පස්සේ නිකන් මෙයාව පොඩි ඇඳක වගේ තියලා උපවාසි කරුණෙන් පස්සේ හෙලිකොප්ටරයකින් වගේ ගෙනේ ගිය. ඒතකොට එහෙම වුණා නම් රට වටේම මිනිස්සු සාදුකාර දෙනවා රහසෙන් යන අපේ ඊළඟ මේ රට බේර ගන්න විරුවට. එහෙම ගෙනල්ලා තමයි කොළඹ එක මිනිස්සව රතනහාමුදුරන් ස්පීඩාරේකට හරි පොඩි හරි ගෙනියන්නේ. එහෙම වුණා නම් එහෙම ප්ලොට් එක නිකන් මාර නිකන් අපිට හොලිවුඩ් මට්ටමක මම හිතන්නේ මෙන්න රටවල් වලින් වුණා නිවුස් කවරේජ් වුණත් ගන්න ඉඩ තිබුණා ඒ මට්ටමට ඒ ගන්න තිබුණා. හැබැයි මේක මොකද්ද මෙහෙට අඹරන්න ගිහිල්ලා දැන් අර අක්ෂර මහන්සියෙන් දවස් 4ක 30ේ බිල්ඩ් අප් කරපු ෆීල් එක මරන්න ඕන වෙලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම ෆයිට් කරන්න බෑ. එහෙම උපවාස කරන්න බෑ. ඒක ආපහු. එතකොට මෙතන මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි කමක් නැහැ. මම හැබැයි මේ ප්ලොට් එක ඉන්ට්‍රඩියුස් කරනකොට කියන්නේ ඥානසාර වෙලියට ගන්නකොට පිට්ටනිය ආපහු තමන් සතු කර ගන්නකොට තමන්ගේ අස්සය විතරක් පිට්ටනියේ දුවන්න පටන් ගන්නකොට මම හිතුවා මේ මෛත්‍රී පාරසිරිසේන ආපහු ඊළඟ වතාවෙත් එන්න ඉඩ තියෙනවා. ගැන ඔබට හිතනවද මේ තිර රචනයේ මැදදී වෙනස් වුණාද? තිර රචනයේ දුර්වල වෙනවා. ඒක අර මෙගා වගේ ඔක අමාරු ලියන්න. ටිකක් දිගට අල්ලගෙන ලියන්නත් ඕන, අනිත් එක හරියට පොලිටිකල් නාරියට ගහන්නත් ඕන. සහ මම හිතන්නේ මේ වෙලාවේ අර මන් දැක්ක එකපාරට තෙල් රටවල් කියලා තියෙනවා මේ මුස්ලිම් අය විරුද්ධව මේ විදිහට තත්වයක් ආවොත් ඒගොල්ලෝ අපේ කට්ටියට හේදෙන් රස්සාවල් ගන්න සලකා බලනවා කියලා. ඒ පීඩනයත් එක්ක මම හිතන්නේ එහෙම මෙහෙම ප්ලොට් එක හරවන්න වෙනවා. ඔබේ දේශපාලන අරමුණ මොකක්ද? මගේ දේශපාලන අරමුණ නිදහස් සමාජයක් කියන්නේ. කියන්නේ මගේ පුද්ගලයාට අවශ්‍ය නිදහස උපරිමයෙන් අත්පත් කරගන්න පුළුවන් සමාජයක්. ඒ අවශ්‍ය නිදහස කිව්වහම මේ අවශ්‍ය නිදහසට අයිති
ඌට මද්‍රව්‍ය භාවිතා කරන්න තියෙන නිදහස, ඌට සෙක්ස් කරන්න තියෙන නිදහස, ඒ සියලු නිදහස කැටුව අපි අපි විසින් නිදහස සම්බන්ධයෙන් වාරණයන් රහිතව පුද්ගල නිදහස අත්පත් කරගන්න පුළුවන් සමාජයක්. අප කවදාවත් වෙන්නේ නැති ෆැන්ටසි ඩ්‍රීම් එක. ගංජා සුරුට්ටුවක් බොන එක, ජොයින්ට් එකක් ගන්න එකයි සමාජ විරෝධී වෙන්නේ. ඒක අර ඔය සිංහල බෞද්ධකම් වගේ හදපු කන්සෙප්ට් එකක් නේ. කියන්නේ ඔක මම හිතන්නේ 50 ගණන් වල මේ ගංජා විරෝධය කියන එක පෙරමුණක්. ඒ පෙරමුණ ඇවිල්ලා තමයි ඒ වෙලාවේ මේ සිංහල බෞද්ධය සටන් කරේ ඇත්තටම මේ ගංජා ගැන තියෙන තහනම අයින් කරන්න කියලා. මොකද මේක සුද්ධ විසින් තමයි තහනම් කරලා තිබුණේ. හැබැයි ටිකින් ටික ටිකින් ටික අපි ආපහු සුද්ධක සදාචාරයේ තියෙන සියලු අංග වලට අනුගත වෙමින් මේක අයින් කළා. දැම දැන් ලෝකෙම කන්සර්නිටිගත කරලා තියෙනවා. බොහොම මෑත කාලයක සමස්ත ලෝකෙම ඕක කරගන්නවා. එතකොට අපි අන්තිමයා වෙනවා ඒකත්. දැන් මම ඇත්තටම කන්ස දකින්නේ මම පාවිච්චි කරන්න කැමති මද්‍රව්‍යයක් විදිහට විතරක් නෙමෙයි. මම දකිනවා ඒක මේ සම්පූර්ණ අපේ ආර්ථිකය සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් අලුත් සොයාගැනීමක් විදිහට. උදාහරණයක් විදිහට අපේ කන්ස වලට තියෙන ඉල්ලු මේක අර ස්වභාවික මේ අපේ ලංකාවේ හැදෙන අර හයිබ්‍රිඩ් එක නෙමෙයි. අපි තාම කැලෑ කන්ස එක හදන්නේ. ඒකට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඒක නැචරල් හර්බ් කියලා. ඒකම නිකන් හරි ඒක අපේ ටූරිසම් එක සෙට් කරන්න පුළුවන් වුණා. නිකන් හරි ලංකාව කංශ පාවිච්චිය නිදහස් රටක් වුණා නම් ඒක කොයිතරම් බලපෑමක් කරනවද අපේ සංචාරක කර්මාන්තය. කංශ වලින් සිද්ධ වෙන හානි ගැන කිසිම වාර්තාවක් නැහැ. ඒක සම්පූර්ණ හදාගත්ත කාලෙන් කාලට හදාගන්න මනස්ගතතිය. ඒ සිගරට් අරක්කු නීතිගත සොසයිටි එකක කංශ නීතිගත නොවීම කියන එක විහිළුවක්. මොකද ඊට වඩා දරුණු හානි වෙන දේවල් තමයි අරක්කු එහෙම කිව්වොත්. ඉතින් ඒක රැකියා අලුත් රැකියා කොයිද උදාහරණයක් විදිහට මම මගේ ඇඩ්වර්ටයිසින් ජොබ් එක අයින් කළා. මම යනවා මේ අනිවාර්යෙන් යනවා මම මේ කන්සවවන්නේ විදිහට. ඒක නීතිගත වුණා නම් ඒ කියන්නේ ඒක තමයි මම ආසම රස්සාව කරන්නේ. මම ආස විදිහ හයිබ්‍රිඩ් තල පොඩ්ඩක් හදාගෙන ඒ වගේ එක්ස්පෙරිමන්ට් කර කර ඉතින් මේ විදිහ කොයිතරම් රස්සා ප්‍රමාණයක් ලංකාවේ ඇති වෙනවද ඊට පස්සේ අපේ ඔය ත්‍රී වීල් රස්සාවට හරි මෙහෙම මෙහෙම හිතන අපි කියනවානේ සාමාන්‍ය මට්ටමක මිනිස්සෙක් හිතන රැකියා කලාපයක්. ඒ කලාපය කොයිතරම් ලෙවල් එකකට වෙනස් වෙනවද මේ අලුත් ආර්ථිකයත් එක්ක. මට හරිම hina යන කාරණයක් තමයි දැන් අපි ගත්තොත් එම ලෝකේ අපි චූටි රටක්නේ. අපේ අනන්‍යතාවයේ ලෝකෙට matter වෙන්නේ නැහැ අපි ඉන්නවද නැද්ද කියලා. එහෙම ඉඳගෙන අපි කොයිතරම් මේ අර සදාචාරය හරි මොකක් හරි බොරුවක් පරිස්සම් කරන්න හදනවද කියලා. උදාහරණයක් විදිහට ලංකාව වගේ රටවල් මම කියන්නේ කළු ආර්ථිකය පාවිච්චි කරන්න ඕන කියලා තමන්ගේ මේ ඉකොනොමික් growth එකට. ඒක නිකන් බොරුවක්. දැන් උදාහරණයක් විදිහට කොකේන් තහනම් කරනවා. කොකේන් තහනම් කර කර කොකේන් කන්ටේනර් පිටින් අල්ලනවා. ඒකට ඉතින් ලංකාවේ මිනිස්සු තම්බෝ මත්ද්‍රව්‍ය තමන්ට ඇති වැඩක්ම නැහැ. ඒ කියන්නේ කොකේන් එකක් කොකේන් ටිකක් ගහන්න පුළුවන් වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ අල්ප මාත්‍රයයි. රුපියල් 21000ක් විතරම ග්‍රෑම් එකක් ගන්න කිව්වොත් එතකොට ඒක යන්නේ නැහැ හෙරොයින් මට්ටමට. එහෙම එහෙම එකක් හොඳටම පැහැදිලි මේ ලංකාව අරහා කොයි හරි තව රටකට යන අතරමැදි තැනක් තමයි මේ පාවිච්චි වෙන්නේ. ඉතින් මේක අපිට ආර්ථිකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. බදු ගැහිල්ලක් හරි මොකක් හරි නීතිමය නොවන රටට හෙළි නොකරන ක්‍රමයකින් හරි මේ සල්ලි ආවොත් එහෙම ඒක ලංකාවේ ආර්ථිකයට හේතුවේ අපේ මිනිස්සු වැඩ කරලා මේක ගොඩ ගන්න පුළුවන් රටක් නෙමෙයි. ඉතින් අර හැමතිස්සෙම අන්ත අසරණ වෙලා දුකට වැටලා ඉන්නකොට සදාචාරය රකින්න කියලා මැරෙන මට්ටමේ ඇටිටියුඩ් එකක් තමයි අපේ රටවල් පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේ මේ අපි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එක ගැන කතා කරොත් ලංකාවේ මේ ගොඩක් වෙලාවට අපි දකින මේ ඇඩ්වර්ටයිසින් වල කියන්නේ අපි කමර්ෂල්ස් වල දකින දේ තමයි ගොඩක් වෙලාවට ඉන්න චරිත. ගොඩක් වෙලාවට එක්කෝ ඒවා සිංහල ක්‍රියාවක් කතා කරන්න අමාරු හම සුදු ගෑල් ළමයි. එකක් අපි පොෂ් කෙල්ලෝ. ඉන්න යොදා ගන්න චරිත දරුවෝ පාවිච්චි කරා තඩියක් පොෂ් චරිතයක්. තොර දැන් මේ කියන්නේ තේමාව හරි ඒකේ රහ හරි අර්ථය වෙනස් වුණත් ගොඩක් වෙලාවට මේ කමර්ෂල් වලට පාවිච්චි කරන්නේ පොඩි අර පොෂ් කැටගරියේ චරිතද අනිවාර්යෙන්ම. ඒක මේ සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට කියන්නේ මේක හිනාවට කාරණයක් කියලානේ. එනේ අයියා පොෂ් අය පාවිච්චි කරන්නේ අපිට ඇත්ත මිනිස්සුන් පාවිච්චි කරලා මේක කරා නම් ඊට වඩා අපි කරන්නේ සිනමාවක් නෙමෙයි. ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ අපි බඩුවක් විකුණන්න තමයි ඒක කරන්නේ. ඒතර බඩුවක් විකුණනකොට අපි පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ තියෙන ආසාව. ඔය ලංකාවේ ඕන මිනිස්සෙක් ගත්තොත් එහෙම ඒ සුදු පොස් ගෑනුන්ට තමයි ආස. ඒකලන්ට ඒ රඟපාන්න බැරි ඒකලන්ට සිංහල කතා කරන්න බැරි එකට තමයි ආස. උදාහරණයක් විදියට සිරිපරකුම් එකටයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිය පොඩි එකෙක් ගන්නේ හරියට සිංහල කියන්න බැරි. ඒ සුදු කොල්ල වගේ වෙන්න බෑනේ පරකුම්බ කීයට. හැබැයි එයාට තමයි ආස. එහෙම පරකුම්බ කෙනෙක් තමයි අපි දකින්න කැමති. ඉතින් ඒකට ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ අපේ ආශාව අපිට පෙන්වන්න තැන. ඒ ආශාව එක්ක තමයි අපි අපේ ප්‍රොඩක්ට් එක හයි කරලා තියෙන්නේ. ඒ ආශාව කරන වස්තුව මේ භාණ්ඩය පාවිච්චි කරන්නේ කියන එක තමයි අදහස.
ඉතින් ඒක හොඳ දෙයක්. අනිත් එක ඕක පල්ලහැර ගෙනාවා කියන්නේකෝ. ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල අපි දාන හේවෙන් තමයි ඇත්තටම මිනිස්සු අඳින ඩ්‍රෙස් කෝඩ්ස් වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙන රටාව කොහොමද ෆ්‍රිජ් එක තියන්නේ සාලෙද කුස්සියද කියලා වෙනස් කරන්නේ. ඒවා ඔක්කොම කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින්. මොකද ඒව තමයි තත්පර 30 නිතර නිතර දකින්න ඒවා චිත්‍රපටි වගේ නෙමෙයි ඒ. ඉතින් ඕව පල්ලහැට ගෙනල්ලා දුප්පත් ඔය තියෙන රියැලිටි එක කරන්න ගත්තම අපි ඉන්න මට්ටමේ පල්ලහැට යන සංස්කෘතිකව ඇත්තටම. ඊට වඩා අපි පෙන්වුවොත් එහෙම මෙයා ඉන්නේ මේ ලෙවල් එකේ මෙහෙමයි කියලා අපි වැඩිපුර ගෙදම් කරන වැඩිපුර සුභෝගී භාණ්ඩ පාවිච්චි කරන මිනිස් බවට ටිකින් ටික ටිකින් ටික උඩට එනවා. මම යෝජනා කරන්නේ තව ඉහළට ගෙනියන්න කියලා. සංගක්කාරෝය ගෙනවොත් ඔය හිතන ඇඩ්වර්ටයිසින් තින්කින් එකේදී ලංකාවේ ඊළඟ ජනාධිපති කරන්න පුළුවන්ද? මේ වෙලාවේ මම හිතන්නේ මේ ඒ බහින චරිත ටිකක් තියෙයි. ඊටාම කම්පිටිටිව් චරිත ටික උදාහරණයක් කර ගෝඨාභි එක පැත්තකින් ආවොත් ගෝඨාභි කියන්නේ හරිම ඇට්‍රැක්ටිව් කැරක්ටර් එකක්. මිනිස්සු ඉන්න ඒකාධිපති ඇතන ඉන්නවා. එතකොට සංගක්කාර කිව්වොත් එහෙම සංගක්කාර අපිට කියන්න පුළුවන් ලිබරල්, ඒ මිනිස්සු කියන ඩිමොක්‍රටික් මිනිහා විදිහට අපිට ඕනනම් ඉමේජ් එකක් හදන්න පුළුවන්. යාට ඉමේජ් එකක් නෑ තාම. හැබැයි සංගක්කාර එන්නේ UMP එකෙන් වගේ නම් ඒක කොයි විදිහට බලපායිද? මට ෂුවර් නෑ මේ වෙලාව UMP එක ගැන මිනිස්සුන්ට හැඟීමක් තියෙනවා කියලා. ඒ වගේමයි මහින්දගේ පැත්තට. මේ වෙලාවේ මේ ඒ අස්සය දෙන්නම පහු වෙලා තියෙන්නේ. වෙන අස්සේ තමයි ඉස්සරහෙන් දුවන්නේ. ඉතින් මට දැනෙච්ච විදිහට එකක් තමයි මේක මම හිතන්නේ මට අදාළම නැහැ මේ මේ පක්ෂ වලින් මොනවද වෙන්නේ කියන එකට වඩා මම පුද්ගලිකව කැමතියි. මේ වෙලාවේ මම තේරුම් ගත්ත එකක් තමයි මිනිසුන්ට මේ ඉන්න සියලු චරිත ගැන තිබිච්ච විශ්වාසය හෝ බැඳීම සම්පූර්ණයෙන් පළුදු වුණා. තවදුරටත් කිසිම මිනිහෙක් ඔය කිසිම මිනිහෙකුට ආදරය කරන්නේ නැහැ. කියන්නේ උග්‍ර මහින්දවාදියාට පවා යටිහිතේ හැඟීමක් තියෙනවා මූත් එකයි කිය. මේ පළදු වීම මේ සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන්න නැත්තම් වෙන විදියක පක්ෂයක් ගොඩනැගෙන්න වෙන විදියක යෝජනාවලියක් සමාජයට ගේන්න. කියන්නේ අපි දැන් මේ වේදිකාවේ නැති හැම එකනටම කතා කරන්න වෙන්නේ ජාතිවාදය ගැන නේ. ඒක තමයි හොට් නිවුස් එක. හැමෝම කතා කරන්න ඕනේ එක මාතෘකාවක. හැබැයි මේ වෙලාවේ නිදහස අයිතීන් ගැන කතා කරනවා. අපි මම කියන මේ හීනේ ගැන කතා කරනවා. එහෙම මනුස්සයෙක් වේදිකාවේ නැහැ. මම කියන්නේ නැහැ යාව මිනිසු කියලා ජනාධිපති කරයි කියලා. හැබැයි එතකොට ලස්සනයි. අපිට තියෙන වෙනස් දේවල් ටික අහන්න. ඉතින් මම කියන්නේ මේ පළුදු වීම අනිවාර්යෙන් තේරුම් අරගෙන ඊළඟ Facebook වල ගැවසෙන අපි කියන්නේ අර පාවෙන තන්ද වලට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මේ තරුණ පිරිසට කතා කරන්න පුළුවන් වෙන දේශපාලනයක් මතුවෙන්න ඕන කියලා. බොහෝ දෙනෙක් කියනවා ඔබ රචනා කරන පොත්වල මේ පොත් හරිම සෙක්සි කියලා. ඒ කියන්නේ මම ඔය වුමනාවේ මම මේ ශෘංගාර කලාපය කියන එක ලියන්න කැමතියි. ඒකට මොකද ඊළඟ සෙක්සි පොත? ඔව් මම පොත් තුනක් ලියාගෙන යනවා. එකක් තමයි මම මුලින්ම ලිව්වා ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියලා. ඒ කතාවේ පටන් ගන්නේ පෙම්වතුන් දෙන්නේ කොහොමද ඒගොල්ලන්ගේ සෙක්ෂුවල් ඇඩ්වෙන්චර්ස් අරගෙන යන්නේ. ඊට පස්සේ දෙවැනි එකේදී ඒගොල්ලන් හම්බ වෙන ගිල්ට් කියලා. ඒ කියන්නේ සෙක්ස්වලින් පස්සේ අපිට එන වරදකාරී හැඟීමක්. ඒ තමයි ගිල්ට්. අපි කරන දේ හරිද? සමාජයෙන් කොයි විදිහට ගණිනේද ඒ ගැන මම දෙවෙනි එකක් ලියුවා. මම තුන්වෙනි පොත ලියාගෙන යනවා. තුන්වෙනි පොත ලියාගෙන යනකොට මැද්දේදී බෝම්බයක් පිපුණා. මට ඊට පස්සේ ඇත්තටම මේ ඔය එක කාලෙක චන්ද්‍රගුප්ත තේනුවර බැරලිසම් කරන කාලේ යුද්ධ තිබුණා වටේ. ඒතකොට චන්ද්‍රගුප්ත කිව්වා කතාවක් මේ මට පේන්ටිං කරන්න බෑ. මට අඳින්න බෑ. ඒකින්ද මම බැරව පාට කරනවා කියලා. මම ඒ වෙලාවේ හිතුවා මේ පොඩි රෙටොරික් එකක් නිකන් අලංකාරයක් මෙහෙම වෙන්නේ නෑ කියලා. හැබැයි මේ පාර බෝම්බ පිපුරෙන් පස්සේ මම ඒක දැක්කා. මම දැනුවත්ව සති දෙකක විතර කාලයක් මිනිසුන්ට සෙක්ස් කරන්න බැරි වුණා. ඒ බෝම්බ තිබිච්ච කම්පැනි පස්සේ හැම එක්කෙනෙකුටම ආවා නිකම් කොයි වෙලේ හරි කුකුරයි කියන බයක්. ඒ ඊට පස්සේ මට සෙක්ස් ලියන්න බෑ. ඉතින් කොහොමත් එහෙම ඉරොටික් නැති සොසයිටි එකක. ඊට පස්සේ අර අපි ගත්ත ඒ ශෘංගාර සිහින හෝ නැත්තම් ශෘංගාරය කියන එක හැමතිස්සෙම එන්නේ අපි කොයිතරම් සුන්දර දේවල් පරිභෝජනය කරනවාද. අපේ ආරක්ෂාව හෝ කෑම වලින් එහා අපිට ලෝකයක් තියෙනවද කියන එක. ඉතින් අපි ආපහු ආරක්ෂාව සහ කෑම කියන තැනට ලඟ වුණා සොසයිටි එක. ඉතින් මම හිතන්නේ නැහැ මේ ස්පේස් එක තියෙනවා කියලා අලුත් දෙයක් කරන්න ඒ වගේ. ඔසන වශයෙන් චින්තන මේ ඉස්සරහා මාස 6 ෆීලිංග්ස් දුක කොයිතරම් මාකට් වේද? මම හිතන්නේ කොහොමත් ඉමෝෂන්ස් වලින් තමයි යන්න වෙන්නේ. හැබැයි දුක නෙමෙයි දුක විකුණන්න අමාරු වෙනවා. ඊට වඩා අර නිකන් අපි පුරුදු වෙලා තියෙනවනේ දැන් අපි අර අවුරුදු 30ක යුද්ධෙත් එක්ක පොඩි අභිමානය කියන එක ලේසි හදන්න. අපි ෆෝම් වෙලා තියෙන ටග් ගාලා ඒක බාර ගන්නවා. අහපු ගමන් ඒ ටියුන් වලට ළඟ මියුසික් ගහපු ගමන් අපුව නැගිටිලා එනවා.
ඉතින් එක හින්දා ඉමෝෂන් එකක් විදිහට අභිමානය තමයි පාවිච්චි කරන්නේ. ඒක හින්දා තමයි ඔය ජාතික කතන්දර අරගෙන මේ නැති හතුරු හදාගෙන ලොකු ගේම් එකක් ගහන්නේ. මොකද මේ සිය එක තියාගෙන යන්න ඕන. සිය එක උඩ තමයි අභිමානය දුවන්නේ. අභිමානය උඩ තමයි ජනාධිපති කරන්නේ. ඒ කියන්නේ ලේ ක කියන්නේ අභිමානයට ඉස්සරහට. කොහොමද සුදී?